සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් අඩ පටිගත කළ උත්තම දේශනාව අමාදහර දිය කලාගලා මේක ප්‍රශ්නයක්. ඇසවැනි ඉන්ද්‍රියක් අරමුණු කොට විදර්ශනා වැඩීමේදී මෙනෙහි කළ යුත්තේ ඇස අනිච්ච දුක්ඛ අනත්ත බව, එනම් කබ කඳුළු ගැලීම, ලෙඩ රෝග වලට ගොදුරු වීම ආදී වූ පිළීම් ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය හා නිසරු බවද කියලා මේ යහන්නේ. මොකද පෙළෙන ලක්ෂණය අනිච්ච කිව්වහම ඒක පෙළෙන ලක්ෂණය මොකද්ද කියන එකයි මේ ප්‍රශ්නේ. එතකොට අහන්නේ එහෙම නැත්නම් මේ ඇසේ පැවතීම නිසා ඇති වෙන මේ චන්ද මේ රාගය ආදී වශයෙන් දේවල් නිසා මතුමතුත් සසරේදී මේ ඒ ඇසක් ඇතිවීමට හේතු වෙන්නා වූ ආකාරයේ වෙනෙහි කිරීම ආදී වශයෙන් ගැඹුරු දහමක් ගැන අහන්නේ. ඉතින් මේකෙදි තේරුම් ගන්න ඕන කාරණයක් තිබෙනවා. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා බලනකොට පටිච්ච සමුප්පාදයේ හුඟාදුරට මේකට මේ සම්බන්ධ කරගන්න ඕනේ. ඇස කියන්නේ මොකද්ද? ඇස හටගන්න හේතුව මොකද්ද? ඇස නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? නිරෝධ කරන මාර්ගය මොකද්ද? මෙන්න මේ කාරණා හතර පිළිබඳ දැනගත්තොත් ඇස පිළිබඳ දැනගත්තා වෙනවා. මේ ටිකක් ගැඹුරුයි, හිතලා බලනකොට මේච්චර ගැඹුරක් නැහැ. ඔය ඇස පිළිබඳ චතුරාර්ය සත්‍යය දකින්න හැටි. එතන මේ ඇස මොකේද අයිති කියලා බලන්න ඕනේ. දුක්ඛ සත්‍යයට අයිති වෙන ක්‍රමයක් තියෙනවා. ඒක දකින්න ඕනේ ක්‍රමයට. දුක්ඛ සත්‍යයෙන් දකින්නකින් දුක්ඛ සත්‍ය ඥානය. ඇස දුකට අයිති. අන්න ඒක විග්‍රහ කරලා විවිධ ක්‍රමවලින් දකින්න ඕනේ. ඇසේ හට ගැනීම දුක්ඛ සමුදයට අයිති. ඇස හට ගැනීම නතර වුණොත් දුක්ඛ නිරෝධයට අයිති. ඇස නැති කරන මාර්ගයක් තියෙනවා නම් හැබැයි ඇස විතරක් නෙමෙයි. ඒක දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට අයිති. ඇස කවදාවත් යලි හට නොගන්න හේතු වෙන මාර්ගයක් තියෙනවා නම්. මෙන්න මේ කාරණා හතර දැනගත්තොත් ඇස පිළිබඳ චතුරාර්ය සත්‍ය දැක්කා වෙනවා, සම්මා දිට්ඨිය පහළ වුණා වෙනවා. මේක විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. ඒතර ඇස විතරක් නෙමෙයි, ඇස කියන්නේ එක කොටසක්. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මෙහෙම. ලදරුවෙක් ඉන්නවා. අපි දකිනා පුංචි ලදරුව. එන ලදරුවෙක් ලෝකෙ ජීවත් වෙන නම් අම්මෙකුත් ඉන්න ඕනේ. අම්මෙක් විතරක් හිටියරමදි තාත්තෙකුත් ඉන්න ඕනේ ලදරුව පහල කරන්න, පිහි කරන්න. අවශ්‍ය කරන ඒ ජාතක කරගන්න වියෙකුත් ඉන්න ඕනේ. ඒ දරුවා ගැබක් ඇතුලේ හැදිලා වැඩිලා බිහි වෙන මවෙකුත් ඉන්න ඕනේ. නිකම්ම ලදරුවෙක් විතරක් ලෝකෙ පහල වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඇහැ විතරක් තනිකර ලෝකෙ ඇස් ගෙඩියක් විතරක් හැදෙන්නේ නැහැ. ඇහැක් හටගන්න නම් ඒ හට ගැනීමට අවශ්‍ය කරන ඔලු ගෙඩියකුත් හටගන්න ඕන, ඇස් දෙක තියෙන්න. ඉතින් ඇහැ හටගත්තේ යම් කිසි දෙයකින්ද? සතර මහා භූතයන් නම් සතර මහා භූතයන්ගෙන් ගොඩනැගෙන සතර මහා භූතය එකතු වෙන්නත් ඕනේ. සතර මහා භූත කියනවා ගිනනම් පස් ජල, එතකොට ගිනි සුලං කියලා ආදි වශයෙන් කිව්වත්, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වශයෙන් ධාතු හතරක් කිව්වත්, ඒවා එකතු වෙලා හැඩ ගැහිලා හැදුනොත් තමයි ධාතු හතරකින් ඇස හටගන්නේ. එහෙනම් ධාතු හතරක් නිකන් තිබුණා හැදෙන්නේ, හැදෙන ක්‍රමයක් තියෙන්නත් ඕනේ. මෙන්න මේ ආදි වශයෙන් ඇස ගැන බලනකොට මේ ඇසක් කියන්නේ මොකද්ද? සතර මහා භූතයන්ගෙන් හටගත්තා කිව්වට මදි. ඇසක් හට නැගින්න ගොඩනැගින්න අවශ්‍ය කරන සියලු පදාර්ථයන් හොයලා බලන්න ඕනේ. කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ? ඒතර ඇහක් ඇති වෙනවා නම් ඒ ඇහ ඇති වෙනකොට පටිච්චසමුප්පන්නෝ බලන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ඇහැයි මේ විදිහට මේ ඔළුවක් ඇතුළේ ඇඟක් ඇතුළේ හටගත්ත ඇහැක් විදිහට තනිකර හටගන්නේ නැතුව මේ මස්ලේ කයක් ඇති කඩක් ඇතුළේම
ඔළුව කියන කොටසේ මේ කුහර දෙකක් ඇතුලේ ඇස් ගෙඩියක් හටගත්තේ කොහොමද? එන ඇහැ විතරක් තනිකර හටගන්නේ නැහැ. ඇහැ හටගන්න විශාල ආධාරකයක් ඕනේ. ඒ ආධාරක සමූහයෙම හටගන්න හේතුවක් තියෙන්නත් ඕනේ. ඇහැ හටගන්නවා නම් ඇහැ හටගන්න හේතුව බලනකොට ඇහැ හටගන්න හේතුකාරක වන්නා මුළු ශරීරයම ගෝචර වෙනවා උතන. කය හටගන්න ඕනේ. ඇහැ පාලනය කරන්න අවශ්‍ය කරන සියලු කොටස් එකින් එක සම්බන්ධයි. සත්වයේ අද්භවයක් හැටියට පහළ වෙනකොට ඒ අද්භව පරිහරණය කරන්න අවශ්‍ය කරන පහසුකම් අවශ්‍යතාවයන් පස් ආකාරයකින් ওই විදිහට ආස්වාද විඳින මොහොතට එනකම් සම්බන්ධ වෙලා ඒව හැඩගහන්න සකස් කරන්න මනසකුත් සකස් වෙලා ඉන්ද්‍රිය හයක සම්බන්ධතාවයක් ඇති වෙනවා. එන ඇස විතරක් නෙමෙයි බලන්නේ. බලනකොට අනිකත් බලන්න සිද්ධ වෙනවා. ඇහැ හැදිච්ච හැටි බලන්න ගියහම පටිච්චසමුප්පන්නෝ විග්‍රහ කරලා බලාගෙන යනකොට ඇහැ විතර තනිකර මස් කුලියක් විතර හටගන්න විදියක් නැහැ ඇහැ කියලා. ඒක හටගත්ත ක්‍රමයේ බලනකොට කන හටගත්ත හැටි, නාසය හටගත්ත හැටි, දිව හටගත්ත හැටි, කය හටගත්ත හැටි, ඒවැ සම්බන්ධතාවේ. එතකොට මොකටද මේ හටගත්තේ? චන්දරාගය නිසා ඇහැ හටගත්තේ කොහොමද? මේ ආදී විශාල විග්‍රහයක් මනසෙ රෙන්න පටන් ගන්නවා. නෝන වැඩෙන්න වැඩෙන්නයි දකින්න පටන් ගන්න. ඒ ක්‍රමයේ තේරෙන්න ඕනේ. ඇස සකස් වෙන ආකාරය. දැන් යම්කිසි දෙයක් මේ ලෝක ආස්වාද විඳීමට මුල් වෙනවා. ඉසෙලා දකින්න දෙයකින් දුර තියෙන දෙයක් හැඩරුවක් ඇතුව නොවෙන්න යම්කිසි ආකාරයන්ගෙන් දකිනවා. ඒ දර්ශන විවිධාකාර වෙනවා. ඒ විවිධාකාර දර්ශන වලින් විවිධ හැඟීම් ඇතිකරන්න හේතු වෙන ආකාර දර්ශන ලැබෙනවා. එතන ඇහෙම් දැක්ක දේ ළඟට තමයි එතන තියෙන ශබ්දයක් අහන්න තව ටිකක් යොමු වෙන්නේ. දැන් මෙතන නිරුක්තියක් තියෙනවා. හැබැයි මේක කොහොම පොත්වල නැහැ. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලා මේ ඉන්ද්‍රිය හයක් හැදෙන්න සිද්ධ වුණ ගති හයක් තියෙනවා. ආස්වාදයේ මුල් කරේ තමයි සත්‍යයේ ලෝකේ පහළ වෙලා මේ අනන්ත සංසාරීවටම පවතින්නේ. ලෝකේ ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යයව පවතින්නේ නැහැ. මේ පැවැත්මක් ගෙනියන්නේ නැහැ කියන එක බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක එහෙම බව ඥාන ගෝචර බව අනිකයන ශ්‍රාවකීටත් වැටහෙනවා. ආදීනවයක් නැත්නම් මේකෙ මිදෙන්නේ නැහැ. ඒකත් අපිට වැටහෙනවා. ඉතින් ආස්වාදයක් නැත්නම් මේ සසර පැවැත්මක් හැදෙන්නේ නැහැ. ඒ ආස්වාදයේ පංචකාම ආස්වාදයක් කියලා අපි මූලික වශයෙන් කාම ආස්වාදයක් වෙන් කරගන්න. එහෙන් රූප බලලා ඉතරක් නිකන් ඉන්න බැහැ. ඒක ආස්වාදයේ මූලික අවස්ථාවට හේතුකාරකයක් විතරයි. ඊට පස්සේ තව ටිකක් ලඟ වෙනවා. ඒකේ සුවයක් තියෙන සුවාතර හැරෙනවා. දැන් අපිට පුරුද්දක් තියෙනවා යම්කිසි ගති ලක්ෂණ ගති හලයක් එනවා. ලස්සන රූපයක් දැක්කම ෂා ෂා එහෙම අපි එකපාර සද්දයක් එනවා. ෂා ශෝක්නි ලස්සනයි අන්න එහෙම එනවා. එතන මේ කූ කියලා කියන්නේ මේ කාම ධර්ම. නමුත් අපි පහත් ධර්ම උසස් හැටියට හිතාගෙන ඉන්නවා අවිද්‍යාවෙන්. ඒ පහත් වූ ආසා කරන දේවල් දැක්කහම චක්කියෙන් ලක්ෂණයක් අදහසක් හිතර එනවා. කූ වලට චක් කියන අදහස ආපුහම චක්කු වෙනවා. ඇසට චක්කු කිව්වේ ඔන්න ඕකයි. හැබැයි පොතේ නැති නිසා සමහර වෙලාවට බැනුම් ගහන්නත් දෙන අමුතු ජාතිය පද හදනවා කිය. ඒ වුණත් ඔක හරියට දැනගන්න ඕනේ ඇහැ හටගත්ත නිරුක්තිය. අපි ඇහැ කියලා එකට කියනවා. මොනවා හරි දැක්කහම අපි සිංහල නැන හෙලා දහස අනුව බැලුවොත් එක පාර හම්බෙන් දැක්කහම ඈ මොකද්ද ඈ අන්න එහෙම සද්දයක් එන එක අපිට හැඟීම් හඳා
ඒක එන හැටි. හෑ ගානක වාරට දැකදී හඳුනා ගන්න උනොත් ඈ හෑ ඈ හෑ ඈ නිරුක්තියක් හැදෙන හැටි ඇහැට. චක්කු කියන එකට පාලියෙන් කිව්ව චක්කු හැදිච්ච හැටි, සිංහලෙන් කිව්ව තැහැ හැදිච්ච හැටි එකම අදහස. එන ක්‍රමයක් ඔය. ඒතර මොකද වෙන්නේ? ඒ වැලීමේදී ඒක ආස්වාද විදීමේට වස්තුවක් ඒ දැක්කේ. ඒ වරුද්ද නිසා තමයි අර කූ කියන පහත් ඒවා නැත්නම් කාම ධර්මයන්ට චහ කියලා අදහසක් ආවේ. ඒ චහ කියන එක ශහ ශා ඔය ආදි වශයෙන් එක එක සද්ද වලින් කරන්නේ. ඒ ප්‍රියමනාපය දැක්කහම ආස්වාද විදීමට නැඹුරු වෙන හැටි. මෙන්න මේකේ හැමෙලියෙම බාහිර ලෝකයේ තියෙන වස්තු අරමුණු කරන්න තියෙන පහසුම ක්‍රමවේදය තමයි ඔය චක්කු වලින් කරන්නේ. එහෙනම් ඒ නිසාම ලෝක සත්‍යයට චක්කු හරි වටිනවා. අවිද්‍යාවේ නිගමනි. අන වටිනවා කියන වචනේ ආවේ අවිද්‍යාව සමග බැඳීම. ඇහත් අවිද්‍යාවත් අතර තියෙන සම්බන්ධය දැනගන්නේ ඔහොමයි. ඒතර ඒක කාම සුවයක් ලබා ගැනීමට සුවාතට හැරෙනවා. සුවාතර යනකොට කියන සුවාත සෝත. ඒක තමයි ලං වෙලා ඒකේ ශබ්දය අහන්න කැමති. ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒ ආස්වාද විඳින පැත්තට නැඹුරු වෙන ඊළඟ ලක්ෂණය දෙන එක තමයි සුවාත හේවා සෝත වෙන්නේ. ඒක කාම ආස්වාදයට ආහාරයක් කරගන්නවා. ආහාරය කරන එකත් සමග බැඳෙනවා. ඒක තදින් ගෑවෙනවා. තදින් ඇසුරට වැටෙනවා. ආන කියන්නේ ආහාරය. ඝ ආන කියන්නේ ගහන. ආහාරයක් වශයෙන් කාම ආස්වාදයට ආහාරයක් වශයෙන් ඒක තදින් බැඳීමට කියන නමත් තමයි ඝ ආන හෙවත් ගාන. ගන්ධයට මුල් වෙලා හිටන් තමයි එitikෙ නිග අන්ද කිව්වහම කාමයන්ගේ ගෑවෙනට අන්ද වෙනවා. කාමයේ අන්දයි කියලා නමකුත් තියෙනවා. ග අන්ද ගන්ධ වෙන්නේ එහෙමයි. ගානෙට ගන්ධේ සම්බන්ධ වෙන්නේ. අදහසට අනුකූලව ශබ්ද හැදිලා තියෙන හැටි. ඔය තියෙන්නේ. ඊතර මොකද වෙන්නේ මේ කාම ආස්වාදයේ ලං වෙනකොට? එකෙන් එක සම්බන්ධ වෙනවා. ඔය කාම වස්තුන්ට කාම ආස්වාදයන්ට ජී කියලා නමක් තියෙනවා. ඒ ගතිහඬ. අවහා කරනවා කියලා කියන්නේ ඒක සමග එකතු වෙලා වැදෙනවා. ජී අවහා කියන එක තමයි ජීවහා වෙන්නේ. ඒ ඇස කන නාසය දිව කියලා අපි කිව්වේ ඒක ටික එන ක්‍රමයක් ඔය. චක්කසෝත ගාන ජීවහා. අන්න කහ කිව්ව පංචකාමයට අය වෙන එකක් එනවා. එකතු වෙනවා. අපිට පුරුද්දක් තියෙනවා මොනෝhari ආස්වාදයක් ලැබුණා ආයි 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 කියලා වචනයක් කියවෙනවා. නැවතත් නැවතත් කියන අදහස ඒක තියෙන්නේ. පංචකාමීට නැවත නැවත නැඹුරු වීමට කියන ක ආය. ක ආය කාය වෙනවා. එතකොට මෝහයට ආහාරය සකස් වෙනවා. මෝහයට හැකින ආනේ තමයි මෝ ආන තමයි මන වෙන්නේ. චක්කු සෝත ගාන දිවහා කාය මන කියලා සත්වේ කියලා ගොඩනැගෙන්න හේතු හය ඉන්ද්‍රිය හය දෙන ක්‍රමයක්. ওই නිරුක්ති ඥානයකට ගෝචර වෙන පද නිරුක්ති ක්‍රමයක්. ඔන්න ඔය ටික තමයි සත්වයා තෘෂ්ණාව නිසා ලෝකේ ගොඩනැගින ක්‍රමී. පංචකාම ආස්වාදයේ මුල් කරගෙන සත්වේ ගොඩනැගින හැටි. නැන ඇසක් කනක් නාසයක් දිවක් කයක් මලක් ගොඩනැගෙන හැටි. ඒක යම්තරමක් ඒ කාම ආස්වාදයේ සඳහා මනස දූෂ්‍ය කරගත්තු. ඒ මට්ටමට ඒ ශාරීරියේ හැඩේ වෙනස් වෙනවා. ඒ පංචකාම ආස්වාදයේ සඳහා තිරිසං ආකාර ගති ලක්ෂණයක් ඇති කරගත්තු. කාමයෙන් මුසපත් වෙලා. ඒ කියන චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රිය හය තිරිසං ස්වභාවය ගන්නවා.
සමහර ඉලාට යහපත් සිය විඳිනවා කියල එකක් තියෙනවා. කාටවත් කරදරයක් කරන්නේ නැතුව හිංසාවක් පීඩාවක් නොකර එහෙම විඳින ක්‍රමයක් තියෙනවා. යුති සහගත සාධාරණව අපි කාම ආස්වාදයක් විඳින්නේ මිත්‍යාචාරයට අපි යන්නේ නැහැ මේ ආදි වශයෙන් කියලා. එහෙමත් කොටසක්. ඉතින් ඒ සංකාරීර කියනවා මනුෂ්‍ය සංකාර. එසේ කරන්නේ වල. ඒක අය මනුෂ්‍ය වශයෙන් උපදින්න හේතු වෙනවා. අර චක්කුසෝත ගාන දිගුහා කායමන මනුෂ්‍ය ස්වභාවය ගන්නවා. එතන මනුෂ්‍ය ආකාරයේ ගති රූප හැදිලා මනුෂ්‍ය රූපය හැදෙනවා. විවිධ තිරිසන් ගති රූප හැදෙනකොට තිරිසන් රූපය හැදෙනවා ඒ සතුන්ගේ අනුව. හැබැයි ඇහැ කන දිවනාසී ශරීරය අර විදිහටම පිහිටනවා. හැඩේ වෙනස් වෙලා. ගතියට අනුකූල රූපය හැදිලා. දිව්‍යමී ගති ලක්ෂණයක් තියෙනවා නම් ඒ යහපත් දේ තමන් ලැබනවා වගේම යහපත ලෝකයට යහපස්සේ සිද්ධ කරන. අයුතු අසාධාරණ නොවන දුෂ්චරිත නොවන මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදය නිසා දේවකයක් ලැබෙනවා. ඒ දේවකයටත් ඇස කන නාසය දිවකය නෙන චක්කු සෝත ගාන දිවහා කාය ඒ ටික ලැබෙනවා. මේ පංචකාම ආස්වාදයේ විඳින කාම ලෝකී ඔන්න ඔය ක්‍රමයට කය ලැබෙනවා. පංචකාමී මුල් කරගෙනම හටගන්න නිසා ඉන්ද්‍රිය පහකින් කාම ඇසුරට කය හැදිලා මනී ඉන්ද්‍රියකින් ආස්වාදයේ දැනීමක් පහළ කරන්න විඥානයක් හට ගන්නවා. මනී ඉන්ද්‍රිය හට ගන්නවා. මෙන්න මේ හට ගන්න ක්‍රමේ තේරුම් ගන්නට ඕන කෙටියෙන් හරි. ඒතර දකිනා එහෙනම් ඇහැ විතරක් නෙමෙයි ලෝකෙ හට ගන්න. ඊට පස්සේ කල්පනා කළවන ඇහැ හට ගන්න හේතුව මොකද්ද? ඒක චක්‍රයක් හටගෙන ඇහෙන් ගත්තා කණෙන් ගත්තා නාසයෙන් ගත්තා දිවෙන් ගත්තා කයෙන් ගත්තා ආස්වාදයේ මනින් වින්දා. එකතු කොල්ල අරගෙන ඒ වින්දහා මේක ගෙවිලා ගියා ඉවරයි. නැවත වතාවක් මොකද කරන්න ඕනි? නැවත භුක්තිය විඳින්නම් කාම භුක්තිය. ওই ක්‍රියාවලිය නැවත සිද්ධ වෙන්න ඕනි. ඒවා නැවතත් ආයිත් අරමුණක් අරගන්න ඕනි. අන්නේ අරමුණක් ගන්න තමයි ආයසරය අර ඉස්සෙල්ලා ගත්ත විදිහටම ගන්න පටන් ගන්න. ආයිත් ආයිත් කියලා ගන්නවා. අරගෙන ඉස්සෙල්ලා ආයිත් පටන් ගන්නවා. ඉස්සෙල්ලා ගත්ත විදිහටම ආයි ගන්නවා. ආයි ඉස්සෙල්ලා ගත්තාම ආයිස් ආයිස් වෙනවා. ඉංග්‍රීසියෙන්ුත් ආයිස් කියලා හැට හැදුනවා. ඉංග්‍රීසි වදෙන්ටත් ඔය අදහසෙම නිරුක්තියක් ආවා. ඒත් ඒවයි ක්‍රමවේද තියෙනවා. නැවතත් ඈ කියලා ගන්නවා හැ කියලා ඉතින් ඒකට බැඳෙනවා. නැවත ඇහැ හට ගන්නවා. මේ දිර ඇහි අවශ්‍යතාවයේ තියෙන නිසා මේ ඇහැ ආයතනයක් කරගන්නවා මනසින්. නැවත නැවතත් ඇහැ බලාපොරොත්තු වෙනවා. ඒතර ඇහැ බලාපොරොත්තු වුනහම ඇහැ විතරක් නෙමෙයි හටගන්නේ පංචකාමයේ බලාපොරොත්තු වෙන නිසා ඒකේ කොටසක් විතරයි මේ ඇහැ හටගැනීමේ හේතුව. ඒ පංචකාම බලාපොරොත්තු වෙන නිසාම තමයි කන හටගන්නේ නාසය හටගන්නේ දිව හටගන්නේ කය හටගන්නේ ඒක විඳින්න මන හටගන්නේ. දූෂ්‍ය නම් දූෂ්‍ය අන්දමට ඒ වගේම මනුෂ්‍ය ගති නම් මනුෂ්‍ය ගති අන්දමට දේව ගති නම් දේව ගති වල අන්දමට පංචකාමීට ওই ටික හැදෙනවා. තෘෂ්ණාව නිසා ඇහැ හටගන්නේ කියලා තේරෙන්නේ නැහැ. ওই විදිහට විග්‍රහ කරගන්න ඕනේ. එතකොට දකින්නවා ඇහැ හටගන්න හේතුව තෘෂ්ණාව කිව්වේ මෙන්න මෙහෙම ක්‍රමයන්නේ කියලා. ඒ දකින්න ගැඹුරු තැනක් ඔය විග්‍රහ කරන්න. දැන් චක්කු කියලා හැදුනේ මොකක් නිසාද? පංචකාම ආස්වාදයට අරමුණු හොය හොයා යන ක්‍රමයක් තියෙනවා. කොච්චර අරමුණු හොයාගෙන පංචකාමී ඒ අරමුණ කි වින්දාට ඒ අරමුණ අරමුණු වෙලා මුණ ගැහෙනකොට ගොඩනගාගෙන වින්දා එක ගෙවිලා ගියා ඉවරයි. නැවත අලුත් අරමුණක් ගොඩනගාගෙන ඒක පස්සේ යන්න ඕනේ. ඒක ගෝචර කරගත්තා ඒකත් වින්දා ඒකත් ඉවරයි. නැවත එකක් හොයාගෙන ආයෙත් යන්න ඕනේ. මෙන්න මේ ක්‍රමවේදයට මොකද කරන්නේ? නිතරම පංචකාම ආස්වාදීය බලාපොරොත්තුෙන් අරමුණු විමර්ශනය කිරීමට අවශ්‍ය අංගයක් වෙන අවිද්‍යාව නිසා පහළ වෙච්ච අදහසක් වශයෙන්
ඔය විමර්ශයට අවශ්‍ය ඉන්ද්‍රිය. මෙන්න මේ නිසා තමයි චක්කු වෙන්නේ. චක්කු දැනගන්නවා, චක්කු සමුදය දැනගන්නවා. සංඋදය සමුදය. මේ ඇහැ හට ගැනීමට යමක් එකතු වෙන්න ඕනේ. රූප ධාතු හතරක එකතු වෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. ඒ ධාතු හතර එකතු වෙලා හිටන් එක පාර එක ඇහිපිය ගන්න මොහොතකම හැදෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් මේ ඇස් ගෙඩිය උදා වෙනවා. ඇති වෙනවා කියන එක එකක්, උදා වෙනවා කියන එක තව එකක්. ඇති වුණා කිව්වහම අහම්බෙන් හිරිවාන් ඇති වෙච්ච එකක් වෙනවා. ඒ අදහස ඒකයි. උදා වෙනවා කියන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික උදා වෙනවා. බඩේ කලල රූපයක් කියලා තියෙන ඉතාම කුඩා අවදියේදී ඇහැක් පේන හරියකවත් නැහැ. මෞකුසේ උප්පත්තියකට ඇවිදිලා හිටන් ගන්ධබ්බයක උප්පත්ති වෙලා පිහිටලා ගන්ධබ්බ අවක්කන්ති හොන්ති කියලා ඇවිදින් පොඩි සීතක් වාගේ හැදෙන්නේ. ඊට පස්සේ මුං ඇටයක් වාගේ මිදි පොකුරක් වාගේ ක්‍රමක්‍රමයෙන් හැදිලා ටිකෙන් ටික ලොකු වෙලා පේසි කඩක් බවට පත් වෙලා ඒ විදිහට හැදිලා ඔළු ගෙඩියක් වෙන් වෙලා මාස ගානක් යනකොට ඔක වෙන්නේ. ඊට පස්සේ ඇහැක සීයාවට පටලයක් හැදිලා ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා හිටන් ගිහිල්ලා ඔහොම හෝ තමයි බඩ ඇතුළේ මාස 3-4ක් යනකොට දරුවාගේ ඇහැක් හැදිලා තියෙන්නේ බොහෝම ලදරුවට. ඒකත් පැහැදිලි ඇහැක් බවට පත් වෙන්න මාස 8ක් 9ක් යන්න ඕනේ. ඒ ළඟේ මාස 9ක් බඩේ ඉඳලා හිටන් බිහි වෙනකොට 9 මාසයක් ගියා නම් මේ 9 වෙනි මාසයේ දවස් කීයක් තියෙන මාස 9ක් තියෙනවා අපි ඉස්සෙල්ලා ගන්නවා මාස 9ක්. මේ 9 වෙනි මාසෙන් කී වෙනි මාසෙද ඇහැ හැදුනේ කිව්වොත් එහෙමයින් කරන්න බෑ. මේ මාස 9 තුලම වෙච්ච ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් තමයි මේ 9 මාසයකට පස්සේ ළමයාගේ ඇහැ හැදිලා තියෙනවා බඩේ බිහි වෙනකොට. ඒ 9 මාසෙට තියෙන දවස් ගාන බැලුවා නම් එක දවසක්වත් ඒකෙන් අත්හරින්න බෑ. එක එක දවසක් ගානේ පොඩි පොඩි වෙනස් වීමක් ක්‍රියාත්මක වීමක් සිද්ධ වීමේ ප්‍රතිඵලයක් තමයි මාස 9ේදී තියෙන දවස් ගාන බැලුවොත් අපි දවස් මාසෙකට දවස් 30ක් තිබ්බනම් 270යි. දවස් 270ක 270 ආකාරයක වෙනස් වීම ප්‍රතිඵලය තමයි ඉපදිච්ච බිහි වෙච්ච දරුවාගේ ලපටි ඇහි ස්වභාවය. එහෙනම් මේ ඇහැ ඇති වුණා නෙමෙයි, ඇහැ උදා වුණා. උදා වීම නිසා ඇස් ගෙඩියක් පේනවා. ලදරුවාගේ ඇහැ දැන් එහෙම පේන්නේ උදා වෙච්ච හින්දා. ඇති වුණා කියන්නේ අර්ථය එකක්. උදා වුණා කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක්. උදා වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික හැදිලා වැඩිලා. යමක් ඇති වෙනවා කියන්නේ එක පාර වීමක්. ඇති වුණා නැති වුණා, ඇති වුණා නැති වුණා කියලාද මේ උදියව්වේ පෙන්වන්න හදනවා. උදියව්වේ ඥානය කියන්නේ උදා වෙන හැටි සහ වැය වෙන හැටි. වැය වෙන්නේ ක්‍රමක්‍රමී. ඔකත් දකින්න ඕනේ මේ ස්වභාවය. දැන් ලදරුවාගේ ලදරුව හැ උදා වුණා වගේම තරුණීක වෙනකන් ඇහැ මෝරනවා. අවුරුදු 18ක් 20ක් ගියාම ඇහැ උදා වෙලා ඉවරයි හොඳටම. දැන් තමයි මෝරපු ඇහැක් හම්බ වෙන්නේ. තරුණීකගේ තරුණියගේ ඇහැ. ඊට පස්සේ උදා වෙච්ච එක ඇති වුණා නෙමෙයි දැන් උදා වුණා කියන එක වෙනස තෝරා ගන්න ඕනේ. බඩේ කලල රූපයක පටන්ගෙන ආව තැන ඇහැක් දකින්න තිබුණේ නැහැ. ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇවිදිලා මිහි වුණාට පස්සේ ටිකෙන් ටික ළමා වයස ඉක්මවලා ගැටවර වයස ඉක්මවලා තරුණ වයස ඇවිදිලා මෝරපු මිනිස් ඇහැක් අපිට උදා වෙලා තියෙනවා. ඇති වුණා කියවනම් අහම්බෙන් වෙන්න ඕනේ එකපාරක. උදා වුණා කියන එක කාලයක් ගත වෙලා ටිකෙන් ටික සිද්ධ වෙන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි උදා වුණා කියන්නේ. ඔක වැය වෙන්නේත් එහෙමයි. තරුණ කාලේ මැදි වයසට එනවා ටිකක් මෝරලා. මහලු වයසට එනවා දැන් ටිකක් පැහැය වෙනස් වෙලා අඳුරු වෙලා රතු වෙලා ඇස් ගිලිලා පේන්නේ නැතුව ගිහිල්ලා සුද ඇවිදිලා නොඑක් නොඑක ආකාරයෙන් පත් වෙනවා. හොඳටම වයසට ගියාට පස්සේ පේන්නේ නැතුව යනවා. ඇස් ගෙඩියේ යන්තම් ඇකිල්ලා හිටිනවා. මරණාට පස්සේ මොකද වෙන්නේ? කුණු වෙලා ක්‍රමක්‍රමයෙන් ඇහැ කියන එකක් තිබුණාද කියලා හොයන්න බැරි තත්ත්වෙට පත් වෙනාම වැය වුණා. ඇති වුණා නැති වුණා කියන එකයි උදා වුණා වැය වුණා කියන්නේ ලොකු වෙනසක්.
මේ ධර්මයේ වෙනා තියෙන උදා වෙනවා වැය වෙනවා කියන එක. අන්නේ උදා වෙන එක තමයි උදා නොවන සත්‍යයටපත් කරන්න ඕනේ. යන් නැති වෙනවා කියන එක නිරෝධ කිව්වොත් හරියන්නේ නැහැ. ඒ උදා වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් උදා වෙලා යන එක උදා නොවන සත්‍යයටපත් කරනකොට නිර් උදා වෙනවා. නෑ උදා වෙන්නේ නැහැ. එහෙනම් නිර් උදාවේ මුල කොතනද? කලල රූපියක ඇහැක් හට ගැනීමට පටන් ගන්න තැන පටන්ම උදා වෙන්නේ නැති වෙන්න ඕන. අන්න එතකොට කියනවා ඇහැ නිරෝධයි. ඇහැක් උදා වෙන්නේ නැත් අත්තේටපත් වුණා. එහෙනම් කලල රූපියක ඇහැක් උදා වෙන්නේ නැත් අත්තේටපත් වෙන්න නම් පටිසන්ධියේදී ඇති වෙනකොට ඇහැක් හට ගන්න එකට හේතු නැති වෙන්න ඕනේ. ඇහැක් හැදීම ආරම්භයේදී හේතු නැති වෙන්න ඕනේ. හැබැයි ඇහක් විතරක් නෙමෙයි හටගන්නේ හේතු නැති වුණොත් එහෙම. කන හටගන්න හේතුවත් නාසය හටගන්න හේතුවත් සියල්ලම නැති වෙන ක්‍රමයක් ඉදෙන්නේ. මොකක් නිසාද? පංචකාමී පිළිබඳව අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා අසාරත්වේ දැක්කොත් එහෙම. ඇස විතරක් උදා වෙන එක නෙමෙයි නතර වෙන්නේ. කන උදා වෙන එකක් නතර වෙනවා, නාසය උදා වෙන එකක් නතර වෙනවා, දිව උදා වෙන එකක් නතර වෙනවා, කය උදා වෙන එකක් නතර වෙනවා. හිතත් උදා වෙන එක නතර වුණොත් එහෙම අරිහත් වෙයි. මන උදා වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? උදා වෙන්න හේතු වෙන්නේ චන්දරාගයයි මේ නැති වෙන්නේ ඔක්කොම. උදා වෙච්ච එක වැය වෙලා යනවා. උපජ්ජිත්වා නිරුජ්ජාන්ති කිව්වේ ඒකයි. හැබැයි එයින් සංසිඳෙන්න ඕනේ. නැවත උදා වෙන්නේ නැත්ත් ඇත්ත නිරෝධ tattෙටපත් වෙන්න ඕනේ. අන්නේ ඒතකොට නැවත එකක් උදා වෙන්නේ නැහැ. එහෙනම් නැති වෙනවා කියන එකයි නිල් උදාහව නිරෝධ වෙනවා කියන්නේ වචන දෙක. ඇති වෙච්ච එකක් ගැන කතාවක් වෙනවා නැති වෙනවා කියනකොට. ඇති වෙච්ච එකකුයි නැති වෙන්නේ. මතු අත්බැවේ ඇස කන නාසය දිවකය තව උදා වෙලා නැහැ. ඇති වෙන්නේ ඇති වෙලා නැහැ නැති වෙන්නේ. එහෙනම් ඇති වෙන්න ඉස්සෙල්ලා සිද්ධ වෙන දෙයක් Nirodhe. ඇති වුණ එක නැති වෙන එක වෙන අංශයක්. ඒක වැය. උදයා වේ. උදේ සහ වැය ඒක. උදා වුණ දේ නැවත නිරෝධා වෙනවා කියන්නේ. Nirodha වෙනවා කියන්නේ. නැවත වාරයක් ඇසක් කනක් දිවක් නාසය ශරීරයක් ඊළඟ මතුවට හැදෙන ආරම්භයේ නතර වෙන්න ඕනේ. එතකන් නිරෝධ වෙන්නේ නැහැ. ඇති වුණේක නැතිවීම කියන එක එක අංශයක්. උදා වෙන ක්‍රියාදාමයේ නැතර වීම තව අංශයක්. නැ උදා වෙන්න හේතුවක් තියෙනවා චන්දරාගේ. අවිද්‍යාවේ නිගමනේ. අන්නේ අවිද්‍යාවේ නිගමනේ යම් තැනක නැද්ද? නැවතත් අලුතෙන් ඇසක් කනක් නාසය දිවකයක් උදා වෙන්න විච මුල ඉවරයි. අන්නේ එකට කියනවා නිරෝධය. නිරෝධිය කියන්නේ නැති වුණා කියලා අදහස් ගත්තොත් දහම් විකෘතියක් එන්නේ. දහම් අදහස වැටෙහෙන්නේ නැතුව යනවා. එහෙනම් එතකොට ඉන්ද්‍රිය නිරෝධ කියන්නේ ඒකයි. භව නිරෝධය කිව්වත් අන්න එතනයි. භවයක් උදා වෙච්ච එක නැති වෙන එක නෙමෙයි නිරෝධ කියන්නේ. භවයක් උදා වෙන මුල නැති වෙනවා. එහෙනම් නැවත උදා වෙන්නේ නැති තත්ත්වෙටපත් වෙනවා. භවයක් උදා වෙන්නේ නැත්නම් ජාතියක් උදා වෙන්නේ නැහැ. ඇස නැවති ජාතිය හටගන්න හේතු වෙච්ච එකක් තියෙනවා. ඇස නැවති බැලීමේ බවක් තියෙනවා. බලන්න හේතු වෙන බවක් තියෙනවා. මොකක් නිසාද? පංචකාම ආස්වාදයෙන් විඳින්න කොච්චර හරි අරමුණු හොයනවා. පංචකාම ආස්වාදයෙන් විඳීම අසාරයි කියලා දැක්කට පස්සේ අරමුණු හොයන මානසිකත්වේ නතර වෙනවා. අන්නේ කිරින අවිද්‍යාවේ කොටසක් නතර වෙච්ච හැටි. ගොඩ නැගින්නේ උදා වෙන්නේ නැතුව කියන්නේ නිරෝධා වුණා. අවිද්‍යා නිරෝධයි කිව්වේ ඔකටයි. ඒක නිසා නැවත වාරයක් අරමු පංචකාම ආස්වාදයේදී අරමුණු විමර්ශනය කරන බලාපොරොත්තු ඉවර නම් අනිත් ටිකත් ඒ ප්‍රඥාවෙම ඉවර කරලායි තියෙන්නේ. ඒ කියන්නේ කන හට ගන්න, නාසය හට ගන්න, දිව හට ගන්න, කය හට ගන්න, මන හට ගන්න තියෙන නැන්න යලි යලි උදා වෙන්න තියෙන හේතුව
නැති කරලා ඉවරයි. හේතුව පහළ වෙන්නේ නැනම් අසකන දිවනාසී ශාරීරිය මන යලි උදා වෙන්නේ නැහැ, නිරෝධයි. මෙන්න මේ නිරෝධ කියන්නේ ඒක නිසා තමයි කිව්වේ යමක් නිරෝධ වෙනවා කියන්නේ තෘෂ්ණා නිරෝධය කියලා. යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්තිය යන අලුවේ මේ නිරෝධය දේශනා කරලා තියෙන්නේ මෙහෙමයි. නිරෝධය කියන්නේ මේ ද්‍රව්‍ය වස්තු නැතිවීමක් නෙමෙයි. ඇහැ කියන ඉන්ද්‍රිය නැතිවීමක් නෙමෙයි. ඒක වැය. නැවත හේත් නැවත උප්පත්තියක් ඇති කර නැත්නම් නැවත ගොඩනගෙන එක නතර වීමක් ඇද්ද, මුලක් නැතිවීමක් ඇද්ද? අන්නේ චන්දරාග නිරෝධයටයි චක්කු නිරෝධ කියන්නේ. සෝත නිරෝධ වෙනවා කියන්නේ එතෙන්ටයි. වචනේ හැඟවිලා තියෙන දා හොඳට සුද්ධ කරලා ගන්න ඕන. එතකොටයි තේරෙන්නේ. යන් නිරෝධ කරන්න බෑ කාටවත් ඔය කියන ක්‍රමවේදී නැති කරනකම්. චන්දරාගයේ නිරෝධ කළොත් තමයි ඉදං කෝපන වික්‍රේ දුක නිරෝධං අරිය සත්‍යං. මන්නේ මෙන්න මේකයි මේ දුක නිරෝධාරිය සත්‍යය කියන්නේ. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධ. යම් හේකින් මේ තෘෂ්ණාවී ශේෂයක් නැතුව විරාගයක් නිරෝධයක් වෙනවා. චාගු නැවත බාරගන්නේ නැහැ. පංචකාමී සඳහා අරමුණු හොයන වැඩ පිළිවෙල බාරගන්නේ නැහැ. පටි නිසග්ගෝ ඒ සමග වැඳිලා හිටන් ඉන්නේ නැහැ. ඒකේ වෙන් වෙලා යනවා. මුක්ති ඒකේ මිදෙනවා. අනාලියෝ ඒකට ඇලුම් කරන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවයට කියනවා නිරෝධ. එනා තියෙන එකක් නැති වෙන එක නෙමෙයි නිරෝධ කිව්වේ. අලුතෙන් හටගන්න තියෙන හේතුව නැති කිරීමට කියනවා නිරෝධ. ඇහැ නිරෝධ කරනවා කිව්වෙත් ඔන්න ඕකයි. ඇහි නිරෝධය කියන්නේ හැදිච්ච ඇහැ නැති කරන එක නෙමෙයි. ඒක හැදිච්ච ඇහැ උදා වුණා, උදා වෙච්ච එක වැය වෙනවා, ඒක නතර කරන්න බැහැ. ඒක දකින්නවා ඒ ක්‍රමීට. හේතුවක් නිසා උදා වුණා, උදා වෙච්ච හේතුව නැවත වෙන්නේ නැත්නම් ගෙවිලා ගියාම ඒක වැය වෙලා යනවා. අලුතෙන් හේතුව උදා කළේ නැත්නම් මතු උදයක් හටගන්නේ නැහැ, උදා වීමක් හටගන්නේ නැහැ. අන්න ඒකට කියනවා නිරෝධ වුණා. නිරුදා වුණා හැවත් නිරෝධ වුණා කිව්වේ ඒකයි. ඉතින් මෙන්න මේ ක්‍රමයට දකින්න ඕන ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ යලි යලි හටගන්නේ ඇයි? ඇහැ නිරෝධය කියන්නේ මොකද්ද? ඒ නිරෝධ කරන්න නිකම් බෑ. ඒ තෘෂ්ණාව නිරෝධ වෙන්න නම් ඒ තෘෂ්ණාවට හේතු වෙන අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. අවිද්‍යාව තියෙන බව දැනගන්නේ ඇහැ හරි වටිනවා. ඔය අදහසක් එනවා. හැබැයි උගලට අහුවෙච්ච කෙනාට ප්‍රශ්නයක් එනවා. අර වැය විරා සියල්ල එකට ඉවර වෙනකම් එකින් එක සම්බන්ධතාවයක් එනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එකක් පවත්වන්න විපාක ස්කන්ධේ පවත්තන් දෙනවා මැරෙනකම්. නැත්නම් විවිධ කම්කටොළුවේ මහ දුකක් විඳින්න සිද්ධ වෙනවා ඉන්නකම්. මහ අනාථ භවක අනන්ත දුකකට වැටෙනවා. ඇස් දෙක වේන්නේ නැතුව ගියොත්, කන් දෙක ඇහෙන්නේ නැතුව ගියොත්, මේ ජීවිතය පවත්තන් අන්නේ පිළිසරණකුත් නැතුව ගියොත් එහෙම. නැනම් අනාථ වෙලා අනුන්ට ගැති වෙලා ඉන්න වෙනවා මැරෙනකම්. ඒ ජීවිතේ හදාගත්ත ಗುಣ නැති කරගන්න, මොකද ඒක නැති කරගන්න නම් ඒකට අවශ්‍ය ඉතුරු ආධාර ටික නැති වෙන්න නම් කය නැති වෙන්න ඕනේ. කය යම් තැනක හටගත්තේ නැත්නම් දැන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ඇහෙ නැතුවට කමක් නැහැ. ආයි බලාපොරොත්තුවක් නැහැ නම් කන නැතුවත් කමක් නැහැ. නාසයේ දිව නැතුවට කමක් නැහැ. කන් නැතුවට කමක් නැහැ. ගෙවල් නැතුවට කමක් නැහැ. මොකක් නිසාද? කය නැතිදාට. නැත්නම් සීතලෙන් තැවෙනවා, උෂ්ණයෙන් තැවෙනවා, බඩිකින්නෙන් පිපාසයෙන් පෙළෙනවා, ලෙඩ රෝග වලින් පෙළෙනවා, දුක්ඛාරතර වලින් පෙළෙනවා. ඒ නිසා తాවකාලික ප්‍රතිකර්ම කරන්න වෙනවා මේ කයට. ඒ කය පෝෂණය කරන්න ඇහෙන් ප්‍රයෝජනයක් ගන්න වෙනවා, කනින් ප්‍රයෝජනයක් ගන්න වෙනවා, නාසයෙන් දිවෙන් ප්‍රයෝජනයක් ගන්න වෙනවා. එතන කයෙන් පවත්තන්න කයත් පහසුව ඇති කරගන්න කායික ප්‍රයෝජනයක් ගන්න වෙනවා. හැබැයි හොඳ හින්දා නෙමෙයි, මැරෙනකන් දුක් විඳින්න බැරි හිඳ ඇති කරා. මෙන්න මේ නිසා පරිහරණය කිරීම චන්දරාගයේ පරිහරණය කිරීම නෙමෙයි. ඉතින් අරිහතුන් වහන්සේ නමක් නම් බේතක් ඕන වෙච්චාම බේතක් ගන්නවා. ඒ චන්දරාගයේ නෙමෙයි. පින්වන් පානකම්
එකක ටිකක ආධාරයක් අවශ්‍යයි ඒ ටික පවත්වන්න. අන්න ඒ නිසා ඒක පරිහරණය කරනවා. ඇහැට බීත් ගල්වනවා. කනේ අමාරුවක් හදනවා මේකත් බීත් කරන්න පුළුවන් නම් බීතක් කරගන්නවා. බැයි නම් උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි චන්දරාගය කියන්නේ ඕක නෙමෙයි. පංචකාමී ලබා ගැනීම සඳහා ඒකට අවශ්‍ය කරන්නා වූ ක්‍රමවේදයක් වශයෙන් ඉන්ද්‍රිය පහ හදා ගන්නවා. ඒක විඳින්න මනේන්ද්‍රිය හදා ගන්නවා. ඒ බලාපොරොත්තු තියෙන තාකල් ඔය හයෙන් වෙන් වෙන්න බෑ. ඒ හය විනාශ වෙන්න එනකොට යම් මොහතක විශාල බලවේගයක් මානසිකත්වයෙන් ගොඩනගෙනවා. අනේ ඒ ටික නැති වෙලා බෑ. ඒක ලොකු පාඩුවක් පාළුවක්. ඒ මානසිකත්වයේ නිසා යලි ජීවත් වෙන්න ඕනේ. යලි ජීවිතයක් ගොඩනගන්න ඕනේ කියලා. උදාකර ගැනීමේ අධික බලාපොරොත්තුවක් ආපුහම පටිසන්ධි විඥානයක් අටගෙන නැවත අල්ලා ගන්නවා. නැවත අර ජාතියේ ඇසකන දිව නාසී ශාරීරියේ මනේ පැවැත්ම. ඒ නිසා මතුමතු භවයක් හැදිලා ජාතියක් පහළ වෙනවා. මෙන්න මේකෙන් තියෙන පැවැත්ම අවසාන වෙනකන් ඒ ප්‍රයෝජනේ ගන්න එක ජනක කර්මයට හේතු වෙන්නේ නැහැ. යම් චන්දරාගයකින් ආස්වාදයේ බැඳිලා හිටියොත් අන්නේ ආස්වාදය සඳහා තියෙන චන්දරාගය නිසා ඇති වෙන අදහස ජනක කර්මයක් නැත්නම් පටිසන්ධියක් ගෙනත් දීලා නැවත ජාතියක් උපද්දන්න හේතු වෙනවා. අන්නේ එක නැති කරන්න තමයි අවිද්‍යාවෙන් ඇති කරන්නා වූ දුක්ඛන්දරාවේ මුල දකින්න ඕනේ. අන්නේක දැකීම තමයි පටිච්ච සමුප්පන්නව දකින්න ඕනි. වටිනා දේවල් කියලා හිතාගෙන ජාති පහල කළොත් ඒ නිසා විඳින්න සිද්ධ වෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සියල්ලට මුල වෙනවා. බලාපොරොත්තුන්නේ ওই ටික. බලාපොරොත්තුනේ මනවලන රූපයක් ගන්න. මනවලන ශබ්දයක් ආස්වාද විඳින්න. මනවලන ගන්ධයක ආස්වාද විඳින්න. මලවලන රසයක ආස්වාද විඳින්න. මනවලන ස්පර්ශයක ආස්වාද විඳින්න. ඕවා ගැන හිත හිතා මනෝරාජ්‍ය මාමව ඉන්න. ආස්වාදින්න මනසින්. ওই ටිකයි බලාපොරොත්තුනි. නැවත ওই ටික බලාපොරොත්තු වෙන නිසා ගොඩනැගෙන්නේ මොනවද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කන්දරාවක් ගොඩනගෙන ජාතියක්. ඒකට හේතු වෙන භවය තමයි මේ මානසිකත්වයේ ගොඩනගන්නේ. තෘෂ්ණාවෙන් හදගන්න හැටි ඔය. උපාදාන වශයෙන් බැඳෙන්නේ අන්නේ බඳු දෙයක් ගොඩනගෙන මානසිකත්වයේ තුලමයි. ඒ නිසා තමයි මේ බඳු භවයක කර්ම භවයක බැඳිලා උප්පත්ති භවයකට හේතුකාරක වන්නව භව නිර්මාණයේ සිද්ධ කරගන්නේ. ඒ නිසා මේ ජාතිය පහළ වෙන්නේ. මෙහෙම එකින් එකට දකින්න වෙන පරිච්ඡ සමුපන්නෝ. ප්‍රිය මනාප වශයෙන් අවිද්‍යාවෙන් මුලාවෙන් ගත්ත අදහසර බැහැගෙන ඒක ලබා ගන්න බලාපොරොත්තුෙන් දුක් කරදරාවකට කරගහගත්තා. අප්‍රමාණ සසල පටන්ගෙන මේක රැවටෙනවා. ආස්වාද බලාපොරොත්තුෙන්ම මහා ආදීනවයක් ගෙන දෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට හේතු වෙන ජාතිය පහල කරගන්නවා. යම් ජාතිය පහල කරගත්ත නම් ජරාවක මුල ව්‍යාධියක මුල පහල කරගත්තා. මරණයක මුල පහල කරගත්තා. හරියට ආදීනව බලාගෙන යනකොට වේදන පටන් ගන්නවා. ජාතිය පහල වුණා කියන්නේ ජරාවක් පහල කරගත්තා. ව්‍යාධිය පහල කරගත්තා. මරණය පහල කරගත්තා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්පීඩනය පහල කරගත්තා කියලා දකිනවා. මෙන්න මේ ක්‍රමින් දකින්න පටන් ගත්තාම මේ ජාතිය උදා වෙන්නේ නැත්නම් මේ 15 එක අවසාන ජාතිය වුණා නම් මතු මේ ජාතිකක් උදා වුණේ නැත්නම් මේකෙන් බේරෙනවනේ කියලා දකිනවා. අන්න එදාට හොයනවා. ඒක වෙන්නේ මොන හේතුවෙන්ද? ඒ જાතිය පහළ නොවෙන්නේ මොන හේතුවෙන්ද? ඔන්නෝක හොයනොත් මාර්ගය හම්බ වෙනවා. જાතිය හටගන්න මාර්ගය දකින්න. જાතිය නිරෝධ කරන මාර්ගය දකින්න. අනේ જાතිය නිරෝධ කරන මාර්ගයට එක ක්‍රමයකින් කියනවා ආර්ය අෂ්ටායක මාර්ගය. තව ක්‍රමයකින් කියනවා පටිච්ච සමුප්පාද නිරෝධ මාර්ගය.
අන්න ඒකෙන් තමයි යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කිව්වේ. යමෙක් පටිච්ච සමුප්පාදේ දකිනම් ඔහු ධර්මයේ දකිනවා. එහෙනම් එතනින් දකිනවා මේ ඇහත් අයිති අර ජාති වලට. ඇහැ විතරක් නෙමෙයි ওই ජාති පස්සේ ගිය නිසා කනකුත් හම්බුණා, නාසයකුත් හම්බුණා, දිවකුත් හම්බුණා, කයකුත් හම්බ වුණා. ওই ටික භුක්ති විඳින හේතුකාරක මනසකුත් හදාගත්තා. එකක් විතරක් නෙවෙයි දැන් හම්බ වුණේ. ඔන්න ඔය ටික දැනගත්තාම ජාති නිරෝධ කරන්න නම් මේ කාම භව අයින් කරන්න, කාම ජාති නිරෝධ කරන්න. කාම භවයේ ඉන්න තාක්කල් කාම ජාති වල දින ආසාව අත්හැරින්නේ නැහැ. ඒ කාම භව මොකක් නිසාද නැගෙන්නේ? කාමීට හේතු වෙන අදහස්න උපාදාන කරනවා. නැත්නම් ඊ අදහසට දැඩිව බැඳෙනවා. කාම අදහස් යලි යලි හිතනවා. හිතර නිසා උපාදානිය බලවත් වෙනවා. කාම අදහස් වලට ඉන්ද්‍රියන් විවර කරලා විවෘත කරලා දෙනවා ඉඩ. ඒව ගැන හිතනවා. ඒවැ ගුණ කියනවා. ඒ කාමයෝ වර්ණා කරනවා. හිත ඒවට නැඹුරු කරනවා. මෙන්න මේ කටයුතු කිරීම නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? කාම උපාදානිය බලවත් වෙලා කාම භව හැදෙනවා. කාම භව නිසා කාමීන් කර්ම භවයෙන් කටයුතු කළා, හිතෙන් කායෙන් වචනින් කරන කටයුතු කර්ම භවට යනවා. ඒක ආසන්න භවයක් වශයෙන් මරණ මොහොතකදී ඒ තෘෂ්ණාවෙන් ඒ අවිද්‍යාවෙන් යුත් පුද්දලයා මැරෙනකොට බලාපොරොත්තු අතරින්න බැරි නිසා කාම ජාතියට හේතු වෙන කාම ප්‍රතිසන්දියක් නැවත ඇති කරන කාම උප්පත්ති භව හදනවා. කර්ම භවෙන් උප්පත්ති භව හදලා උප්පත්ති භවෙන් ප්‍රතිසන්දිය ලබා දෙනවා. එතන මතුත් කාම භව කායි නිපද වෙනවා. කාම ජාතිය. මෙන්න මෙහෙම ක්‍රමයේ දකින්න ඕනේ. එන කාම ජාති නිරෝධ වෙන්නේ නම් භව නිරෝධ වෙන්න ඕනේ. කාම භව නිරෝධ වෙන්න ඕනේ. කාම භව නිරෝධ වෙන නම් කාම උපාදානයේ නිරෝධ වෙන්න ඕනේ. කාම උපාදානයේ නිරෝධ වෙන්න නම් කාම තණ්හාව නිරෝධ වෙන්න ඕනේ. දැන් නිරෝධ කියන්නේ නැති වෙනවා නෙමෙයි අපි විග්‍රහ කළා. උදා වෙන එක නතර කරන්න. කාම තණ්හාව උදා වෙන එක නතර කරන්න නම් නිරෝධ වෙන්න නම් කාම වේදනා නතර වෙන්න ඕනේ. කාම වේදනාව නිකන් හටගන්නේ අපි නැඹුරු වෙවි මේ වේදනාව ගොඩ නගනවා. මේ ගොඩ නගලා මේ භුක්තිය විඳින්නේ. අපි ආවර්ජනේ නොකර හිටියානම් ඒකේ ආදීනව දැකලා ඒ විලාසිතී කාම තණ්හා ගොඩ නගන්න හිටින කාම වින්දනේ පහළ වෙන්නේ නැහැ. ඒ වේදනාවට හේ නිකන් හටගන්නේ නැහැ වේදනාව. මේකට කියනවා ඉදප් පච්චේතා පටිච්ච සමුප්පාදේ. ඒ මොහොතේ ස්වභාවය දකින්න ඕනේ. එන කාම වේදනාව නිකන් හටගන්නේ කාම ස්පර්ශය නිසා ඒ මොහොතේ හටගන්නේ. කාම ස්පර්ශය නිකන් හටගන්නේ. ඒකට හේතු වෙන ආයතනයන්ගේ ඝට්ටනයක් ඕනේ. කාමයට යොමු කරපු ඇස කන දිව නාසය ශරීරය සහ මන කාම වස්තු ඇසුරට නැඹුරු කරපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කින් ඒවා අරමුණු කරමි. ඔන්න ඔය සලායතනයන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ කිරීම නිසා ස්පර්ශ ලබන්නේ. එහෙනම් දැන් අපි දැනගන්නා මේක නොකළොත් නෑනි. ඒවා කළොත් තමයි මේක ගොඩ නැගෙන්නේ. දැන් මේකට කවුරුවත් පලින්නේ අපිමයි මේක කරගන්න ඕන. අන්න දකින්න දැන්. එන කාම සලායතන වෙන්නේ ඉන්ද්‍රිය සලායතන වෙන්නේ නෑ නිකන්. අපි නැඹුරු කරපු හිඳයි ආයතන වුණේ. නැත්නම් ඔය ඉන්ද්‍රිය විතරයි. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනේ ඉන්ද්‍රිය විතරයි නැත්නම් තියෙන්නේ. කාමීට නැඹුරු කරපුවාම තමයි. ඔවා කාමීද හේතු වෙන චක්ක ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීවහා ආයතන, කාය ආයතන, මන ආයතන වෙන්නේ. ලෝකී තිබෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මිසක් ඒව ආයතන නෙමෙයි නිකන්. අපි ඒවා කාමීට ගොදුරු කරගන්න නැඹුරුනොත් ඔවට ඒ අදහසින් අරගෙන. අන්න එතකොට මොකද දෙන්නේ? රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධර්ම ආයතන ආයතන වෙනවා. ලෝකයේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන්ට අපිව ආයතන කරගන්න බෑ. අපිව ගෝචර කරගන්න, ගොදුරු කරගන්න බෑ නිකන්. අවිද්‍යාව නිසා හොඳයි කියන වටිනාකමක් දීලා ඒවා අපි ආයතන කරගෙන මේ ඉන්නේ. මගේ කරගෙන, මම කරගෙන, මම මගේ දෙහිකින් බැඳිලා ලෝකේ අත්හරින්න බැරුව ලෝකේ හරි වටිනවා කියන දෘෂ්ටියකින් බැඳිලා
ඒව ආයස්ථාන හෙවත් තමන්ගේ වාසියට තමන්ගේ ආස්වාදයන්ට එකතු කරගන්න ස්ථානයක් කරගින්. මොකද්ද ආය කරගන්නේ? පංචකාමයි. පංචකාම භුක්තිය ආස්වාදය දිලා වටිනවා කියන නිගමනය කළ අවිද්‍යාවෙන්. අන්නේටිය ගන්න තමයි මේ නැඹුරු වෙලා ඉන්නේ. ලෝකේ බාහිර අරමුණු වලින් ඒක දෙනවා නම්, බාහිර අරමුණු වලින් ගොඩනගන්න පුළුවන් නම් ඒවා ඒක ආධාර කරගන්නවා. එතකොට තමයි බාහිර ආයතන වෙන්නේ. නැනා බාහිර තියෙන ද්‍රව්‍ය වස්තු මිසක්, බාහිර ද්‍රව්‍ය මිසක් ඒවා එකක්වත් අපිට ආයතන වෙන්නේ නැහැ. ඇතුලේ තියෙනවා පුද්ගල මිසක් සත්ත්ව වෙන්නේ නැහැ. බාහිර තියෙනවා ද්‍රව්‍ය මිසක් වස්තු වෙන්නේ නැහැ. එහෙනම් මොනවද මේ අපි කරගන්නේ? පුද්ගල සහ ද්‍රව්‍ය රාතන් වහන්සේගේ ලෝකේ අවසාන කරන්නේ. සත්ව සහ වස්තු පැවැත්මේ ලෝකේ පංචකාම භුක්ති විඳින අවිද්‍යාවේ ලෝකේ තමයි සත්ව සහ වස්තු. ඇතකන දිවනාසී ශරීරයට ඇලුම් කළා සත්ව කරගන්නවා. බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ට ධර්මයන්ට ආසා කළා මගේ වස්තුව කියලා වස්තු කරගන්නවා. සත්වයි වස්තුයි හැදුනහම සත්වයේ හැදිලා වස්තු පස්සේ යනවා. ආයතන හයක් හැදිලා ස්පර්ශ ලබා දෙනවා. සලායතන නිරෝධ කරපු කෙනාට ද්‍රව්‍ය සහ වස්තු එතන නැහැ. එතන තියෙන්නේ පුද්ගල සහ ද්‍රව්‍ය. සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා වචන හතරක් එනවා, බෙදා ගන්න දන්නේ නැහැ. ඒ නිසා අපි වචන හතර කිය කිය ඉන්නවා සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා. ඉතින් සත්ව පුද්ගල මොනවද කියලා දකින්න ඕනේ. රහතන් වහන්සේලා මාර්ගඵලාවිත්‍යයෙන් දකින්න යම් කිසි කෙනෙක් ඇත්නම් ඒ අයගේ ආර්ය පුද්ගලයන්ගේ ස්වභාවය තියෙන්නේ ඒවා වස්තු නෙමෙයි, පුද්ගල නෙමෙයි, ඒවා මේ සත්ව නෙමෙයි පුද්ගල, අට්ඨපුරිස පුද්ගලා. පෘථග්ජනයට වස්තු සත්ව ওই දෙකේ ඉන්නවා. සත්වත්වයේ ඉක්මවපුහම පුද්ගලත්වයේ වැයවීමෙන් අවසාන වෙනවා. නැවත උදාකරන්නේ තිනා නිරෝධයෙන් කෙලවර වෙනවා. හරි ගැඹුරුයි, හොඳට හිතලා බලනටයි ඔක තේරෙන්නේ. මෙන්න මේ විදිහට තෝරා ගන්න ඕනේ. ඔය ඇසකන දිවනාසී ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හයම කාමීට ගෝචරින කාම වස්තු කරගත්තොත්, කාම සත්ව කරගත්තොත් කාම ලෝකේ ඉපදින් මිදෙන්න බෑ. අන්න සලායතන ඇති වෙන්නේ මොකක් නිසාද? ඔන්නේ නාම රූප පස්සේ යෑම නිසා. ওই රූපයන්ට නැමිලා ඉන්නේ, රූපයන්ට වසඟ වෙලා. ඇහැ නැමිති රූපේට, රූප නැමිති රූපේට, කන නැමිති රූපේට, ශබ්ද නැමිති රූපේට, නාසය නැමිති රූපේට, ගන්ධය නැමිති රූපේට, දිව නැමිති රූපේට, රසය නැමිති රූපේට, කය නැමිති රූපේට, ඒ වගේම පොට්ටබ්බේ නැමිති රූපේට මන ගොඩනගාගෙන ඒකෙන් නාම ධර්මයක් හදලා නැමිලා මනස නමල අයුවට රූපයේ මනස නමපුහම නාම රූප හැදෙනවා. නම්ිතාවියක් ඇති වෙනා රූපයන්ට. අන්නේ නිසා තමයි මේ ඇසකන දිවනාසය ශාරීරිය කිනේවා පුද්ගලත්වයෙන් තියෙන දේ වස්තු කරගෙන, නැන්න සත්ව කරගෙන, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වස්තු කරගෙන ආයතන හදාගෙන තියෙන්නේ. ඔය නාම රූප වැන්දේ නැමුන් නැත්නම් රූප රූප හැටියට තියේ. ඒවට නැමින්නේ නැහැ. ඒවට නැඹුරු වෙන්නේ නැහැ. එහෙනම් හිත තියෙනවා නාම නැහැ. දැන් සියුම් තැනක් වෙයි විග්‍රහ වෙන්නේ. නාම රූප කියන්නේ හිතයි ගතයි කියවට ඔක තේරෙන්නේ නැහැ. හිතගත රහතන් වහන්සේලා තියෙනවා. හැබැයි නාම රූප නිරෝධයි. දැන් මොකද්ද මේ කිව්වේ කියලා තෝරා ගන්න ඕනේ. එහෙනම් අපි තියා ඉන්න රූප අපි අල්ලාගත්තේ ඒවා ඉන්නවා. ශබ්ද රූපයේ බැඳිලා ඒකට ඒවා වස්තු කරගෙන ඒ වගේම රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ආදී බාහිර ලෝකයේ රූපත් ඇදලා වස්තු කරගෙන ඉන්නේ. චක්කු රූප සෝත රූප ගාන රූප ආදී වන්නා වූ ඇසකන දිවනාසයේ ශාරීරියේවා සත්ව කරගෙන ඉන්නේ. ඒ නිසා ඒවා ඔක්කොටමයි බැඳිලා. අන්නේ රූපය නම්මිතාවියකින් බෙදලා කාමීට නැඹුරු වෙලා
ඔන්න ඔය නාම රූප නිසායි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕක හටගන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා හටගත්ත මුලා සහගත වටිනවා කියන දෘෂ්ටියක් ඇති හිතක් නිසා. අන්න ඒක තමයි විකෘතියට හටගත්ත නැහැ නම් ඥානීය විකෘති වෙලා හැදිලා තියෙන දැනීමේ හැටි. ඕකට කියනවා මායාකාරී කියලා විඥානීය. මායාවට රැවටිලා. මෙන්න මේ විඥානයක් නිසා තමයි නාම රූපාව විඥාන නිරෝධන නාම රූප නිරෝධයි. ඔබ තෝරා ගන්න ඕනේ. විඥාන නිකන් නිරෝධ වෙන්නේ නැහැ. ඒකත් හේතුවක ඵලයක්. මොකද විඥාන හටගන්නේ විඥානීයට ආහාරයක් ඕනේ පවතින්න. කාම විඥානීයට කාම ආහාරයක් දෙන්න ඕනේ. ඒ ඇසුරු කරයි කාම විඥානීය කාම භවයේ පිහිටලා වැඩෙන්නේ. ප්‍රගුණ වෙන්නේ බලවත් වෙන්නේ. ඒ කාම විඥානීය නතර කරගන්න ඕන නම් කාම ආහාරය දෙන්න හොඳ නෑ විඥානීයට. එන කාම ආහාර වෙනවද? කාම සහගත හිතවිලි, කාම සහගත වදන්, කාම සහගත ක්‍රියා. ඔන්නේ කාම සහගත හිතවිලි ක්‍රියා වදන් අපිට නතර කරගන්න පුළුවන් ඕන නම්. ආස්වාදීර වහල් නොවි ආස්වාදී ආදීනෝ දැක්කනම් ඒකේ මිදීමේ වටිනාකම දැක්කනම් නිරෝධ කිරීමේ අවශ්‍යතාවයේ වටිනාකම තේරුම් ගත්තනම් ඉන්ද්‍රිය සංවර කරගන්නවා ප්‍රඥාවෙහි යථාර්ථය දැකලා. එතකොට කාමීර නැඹුරු වෙච්ච හිතවිල්ල ක්‍රියාවක් කතාවක් යම් මොහොතක නොනැගින සත්‍යයට ආවොත් විඥාණයට ආහාර නිරෝධ වෙනවා. එන විඥාණය උදාකරන ආහාර නැතුව යනවා. ආහාර දෙන්නේ නැතුවම ආහාර ගොඩ ගැහෙන්නේ නැහැ. ඇවිලෙන ගින්නට තව තව දර දැම්මොත් ගින්න නතර කරන්න බෑ, ඇවිලෙනවා. දර දැමීම නතර කළොත් ඒ මට්ටමට ගින්න වර්ධනය වීම අඩු වෙනවා. දර සහමුලින් දැම්මේ නැත්නම් තිබිච්ච දර ටික දැවිලා අඟුරු වෙලා ගියාම ආයේ ගිනි සිලුවක් දකින්න හම් වෙන්නේ නැහැ. මේ බුදුරජාන් වහන්සේ උපමා කළා තිනා විඥානීය ගිනි සිලුවට. ඒ සංඛාර තමයි ඉන්ධන. නැත්නම් ඒ ගින්දරට දාන දර. දර උපාදානය කරගෙන ගින්දර පවතිනවා වාගේ. සංඛාර උපාදානය කරගෙන විඥාන පවතිනවා. සංඛාර නිරෝධ කළොත් විඥාන නිරෝධ වෙනවා. සංඛාර ප්‍රත්‍ය කරගෙන විඥාන නැගෙනවා. දර නිසා ගින්න හට ගන්නවා වාගේ. තියෙන දර ටික විතරක් අලුතෙන් දර දැම්මේ නැත්නම් තියෙන දර එහෙම පවතින්නේ නැහැ. ඒ ගින්නට ඒක දැවිලා විනාශ වෙලා යනවා. මේක තමයි ක්‍රමී. එහෙනම් අපි දැනගන්න ප්‍රඥාව තුලින් යථාර්ථය දකින්න ඕනේ. හිත කය වචනේ කාමයන්ට යොමු කරන්න නොහිටියොත් කාමයන්ගේ ආදීනව දැකලා ඒ සංවර වුණොත් එහෙම වුණත් මොකද වෙන්නේ? කාම සංඛාර නතර වුණාම විඥානීය ආහාර නතර වෙනවා, විඥාන නිරෝධ වෙනවා. එහෙනම් විඥාන නිරෝධ වුණාට පස්සේ අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ කාමිය සංසිඳවා ගන්න. කාමී සංසිඳින එක ස්වභාවයෙන්ම සිද්ධ වෙන කාම හිත නැහැ. කාම දාහි ඉන්නේ. කාම ගොඩ නැගින්නේ. කාම විඥානීය බලවත් තියදී ඕක නවත්තන්න හැදුවට කවදාවත් හරියන්නේ නැහැ. පටිච්ච සමුප්පාද නිරෝධයෙන් නවත්තන්න ඕනේ. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ කරලාම නවත්තන්න ඕනේ. ඔය ක්‍රමේ හරියට තේරුම් ගන්න ඕනේ. මෙන්න මේක තේරුම් ගත්තාම දකිනවා මේක තමයි මාර්ගය. මේ නිරෝධය කරන හැටි. නිරෝධය කරන හැටි මොකද්ද? ඒක තමයි ආර්යෂ්ටාංගික මාර්ගයේ තව විදිහකින් කිව්වේ. අවිද්‍යාවත් ඒ වාසේස විරාග නිරෝධා සංඛාන නිරෝධෝ, සංඛාන නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ ආදී වශයෙන් මේ පරිත්‍යාගෝපාදී නිරෝධ චක්‍රයෙන් පෙන්වෙයි ආර්යෂ්ටාංගික මාර්ගය. ඒ මග වඩනකොට නැවත උදාවින් නැතත්තරපත් වෙනවා. ඔන්නේ මූල ධර්මී. එතන පටන්ගෙන භව නිරෝධයි, ජාති නිරෝධයි. එහෙනම් ජරා මරණ නිරෝධ කරන්නේ ওই විදිහට. මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.